ආයුබෝවන් මම දෙනියාශ්‍රී ධම්මරත්න දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි භාගයේ පිහිටි සිටි මාතිකම්නික. අද අපි අලුත් දින බලාපොරොත්තු වෙන්නේ සමාජයේද සුවිශේෂී වූ පණිවිඩයක් සමාජගත කරන්නයි. පාසල් අධ්‍යාපනය ලැබෙන මගේ ආදරණීය නංගිලාට මණ්ඩලට ඔයාලගේ ජීවිත සාර්ථක කරගන්න අවශ්‍ය කරන සුවිශේෂී පණිවිඩයක් ඔයගොල්ලන්ගේ හිතට ලබා දෙන්නයි මම අද එකතු වෙන්නේ. පාසල් අධ්‍යාපනය ලැබෙන අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න යහපත් ගුණධර්ම බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ යහපත් ගුණධර්ම අපිට කියලා දීලා අපිට අපේ ජීවිතයට එකතු කරන්නේ මෙන්න මේ එකතු කරන්නේ දහම් පාසල. මේ දහම් අධ්‍යාපනය ලබාගෙන දහම් පාසල නිසා අපේ මනස සංවර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේමයි කුඩා කාලේ ඉඳලම දහම් අධ්‍යාපනය ලැබනවා නම් ඉදිරියේදී අපේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මම අද කතා කරන්නම් මේ දහම් පාසල් අධ්‍යාපනයේ තියෙන වටිනාකම පිළිබඳව. අතීතයේ ඉඳලම අපේ රට සිංහල බෞද්ධ රටක්. ඒ නිසා අතීතයේ ඉඳලම රැකගෙන ආපු සිංහල බෞද්ධ සංස්කෘතිය අනාගතයටත් රැකගන්න නම් මෙන්න මේ කියන දහම් පාසල ලබා දෙන දහම් අධ්‍යාපනය බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතයේ අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ ජීවිතයේදී හොඳ විනයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට අපි තුන විනයක් නැත්නම් සමාජයේ අපි දිහා බලන්නේ වැරදි විදිහට. වැරදි කෝණේ. ඒ නිසා ජීවිතය හදාගන්න හොඳ යහපත් ගුණධර්ම මේ දහම් පාසල තුළින් අපිට ලබා දෙනවා. ඒ වගේම තමයි දහම් පාසලේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් පිරිපුන් මිනිසෙක් සමාජයට දායාද කරන එක. ඉතින් කුඩා කාලේ ඉඳලම දහම් අධ්‍යාපනය ලැබෙන දරුවෙක්ට පුළුවන් ජීවිත අනාගතයේදී ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මේ දහම් පාසල කියලා කියන්නේ පන්සල කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ආයතනයක්. එතකොට අතීතයේ ඉඳලම සමාජයේ තිබුණ විවිධ දැවිත සම්බන්ධතාවය මනා ලෙස රැකගන්න යන මේක අපේ උපකාරයක් වෙනවා. මොකද කියනවා වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක සමාජයේ තියෙනා වූ විවිධ දැවිත සම්බන්ධතාවය බිඳී යනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරමින් උන්වහන්සේලාගෙන් ධර්ම කරුණු ඉගෙන ගනිමින් ධර්මානුකූල ජීවිතයක් කුඩා කාලේ ගත කරගෙන යන අපිට මේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සියලු දෙනාම මේ දහම් පාසල් අධ්‍යාපනය ලබන එක බිහිවීම වැදගත් වෙනවා. ඒ නිසා මම කතා කරන්නම් මගේ දහම් පාසල ගැන. මගේ දහම් පාසල දෙනියාශ්‍රී ධම්මරත්න දහම් පාසල. මම එක ශ්‍රේණියන 11 දහම් පාසල් අවසාන ශ්‍රේණියකම මේ දහම් පාසලෙ ඉගෙන ගත්තා. ඒ වගේම මේ වෙනකොට ධර්මාචාර්ය ශ්‍රේණිය අධ්‍යාපන ලැබෙන ශිෂ්‍යාවක් මට දහම් පාසල අවසාන ශ්‍රේණි විභාගයේ විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ හැම දෙයකටම උදව් කළේ මගේ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය බොහොම කැපවීමකින් තමයි අපිට ඉගැන්වීම් කටයුතු කරේ හොඳ නරක කියලා දුන්නේ. ඒ නිසා මේ දහම් පාස අපේ දහම් පාස නිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඉතින් ඒ වෙනස ලබා ගන්න මට පුළුවන් වුණේ මම එක වසරේ ඉඳලම මේ දහම් පාසල අනුහැර දහම් පාසල අධ්‍යාපනය ලබා ගත්ත නිසා. ඒ නිසා මම මගේ ආදරණීය නංගිල මණ්ඩලට කියන්නේ ඔයාලට පුළුවන් ජීවිතය සාර්ථක කරගන්න, ජීවිතය යහපත් කරගන්න, යහපත් බුදු දරුවෙක් විදිහට හැදෙන්න මේ දහම් අධ්‍යාපනය ලබාගෙන. ඒ නිසා මතක් කරන්නට ඕන අද වෙනකොට තරංකාරී අධ්‍යාපනය නිසා අපේ සහෝදර සහෝදරියන් ඉරිදා දිනේදී නූතන දිලා තින්නේ දහම් පාසල නෙමෙයි උපකාරක පන්තියට. අපි මේ තත්ත්වයෙන් මිදෙන්න මොකද දහම් පාසල අවසාන ශ්‍රේණි විභාගය වගේම ධර්මාචාර විභාගය අපේ ජීවිතේ ගොඩක් වැදගත් විභාගයක්. එහෙම කියන්නේ අනාගතයේදී විශ්වවිද්‍යාලවලම ලබා ගන්නකොට ධර්මාචාර්ය විභාගයට පෙනී සිටීමම විශාල සුදුසුකමක් විදිහට සැලකෙනවා. ඒ නිසා මගේ ආදරණීය නංගිලාට මන්දාරම කියන්නේ අපි පළමු වෙනි ශ්‍රේණිය ලබා ගන්න දහම් අධ්‍යාපන අතරමඟ නවත්තන්නේ නැතුව දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයට පෙනීමල එයින් හොඳ සාමාර්ථයක් ලබාගෙන
ධර්මාචාර්ය භාවයටත් පෙනී ඉඳලා එයිනුත් හොඳ සාමාර්ථයක් ලබාගෙන පියවරෙන් පියවර නිසි පරිදි මේ දහම් අධ්‍යාපනය අවසන් කරමින් කියලා. මහා සංඝරත්නයත් වැඩ සිටින පන්සල කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මේ දහම් පාසලට සතියකට එක වරුවක් හරි ඇවිල්ලා දහම් කරුණු ඉගෙනගෙන දහම් කරුණක් ජීවිතයට ලබාගෙන යන එක දෙහිදීම වැදගත් වෙනවා. ඒ නිසා මමගේ ආදරණීය නංගිල වල්ලාට ආරාධනා කරන්නේ කුඩා කාලයෙන්ම දහම් අධ්‍යාපනයට යොමු වෙන්න ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අවට ඉන්න මගේ ආදරණීය නංගී වාදියේ ඔබට මම ආරාධනා කරනවා එන්න මේ දහම් පාසල් අධ්‍යාපනය ලබන්න. අපේ දහම් පාසල තුලින් ඒ දහම් අධ්‍යාපනය ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න ඔබට ආරාධනා කරන මම දෙනියන් ශ්‍රී ධම්මරත්න දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ පිරිමින් සිටි මේ වන විට ධර්මාචාර්ය ශ්‍රේණි ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගන්න නුවන්ති කමුදා සියලු දෙනාටම පෙරවන් සරණයි.